අද පන්ති පටන් ගන්නවා මුලින්ම පොඩ්ඩක් අපිගේ සතිය කතා කර පු ොට සමතක් කල්ලා ට පස්සේ සමී කරන බාවිතා කල පශ්නත් ඉළඟට කෙටි ප්නහ බහුවන පශ්න සඳ කාරයක් ගැන පුඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සමී කරන අපි හතරක් ගැන ගිය සති කතා කරා ඒ සමී කරන ඇත්තරම හුවන පශ්ස සඳහාජදා ගන්න පාදූලපුතාල අනිවායෙන්ම ඒක බහුවරන පශ්න වෙනත් කෙටික්‍රමවඩින් හදාන්න වෙනවා ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු අද ඉඟට ඕවල් පපර් වල තියෙන ගණන්ටිකක් හදලා අපි අද පාඩම කිවර කරන්න බලාපොරොත්තු වෙනවා අපි මේ සල්ලරයක ටලිත කියනකේදී අශී දෛශ්කරාශීය ගැනත් කතා කරා ඉළට දුර විස්ථාපනය වේගය ප්‍රවේගය තරණය විස්ථාපනය කාලපස්ථාර ප්‍රවේග කාලපස්ථාර ගැන කතා කරා. අපිගේ සතයකි වූවා අධිශ රාශයක් කියල කියන්නේ ඒකට විශාලක්යයක්ක තරයි තියෙන්නේෙ දිශාවක් නැ කියලා ඒවගේම දෛශ්කරශයක් කියන්නේ විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත්තියෙනවා අපි අධිශ රාශි වලට උදාහරණ විදියට දුර වේගය කාලය ස්කන්දය කියන උදාහරණ දැක්වවා දලපුතාට කැමැතිනා සූම් එකක රෙකෝඩ්රගන්න පුළවා නැවතත් මේ ඩෝඩ කරගන්න මේවෙිටුවම් බාලනකොට දල පුතාරග ට වැෑවෙන ඕනා ඇතරම රෙකෝඩ් කිය රකෝඩිින් කිය එක

අරිද වහිතන දැම්පුළුවන් වෙන්නෝ රකෝට්ටර ගන්න බැස ඒත් නැහැව නැදද චුට්ටා කියන්නවා ड में सेට වෙනස් ක මंग මේ හට මේ කෝडिंग යක මේ කරන්න सेට කරන්න කොමත් මේ ක වෙනස් කර දම් පු පන්න න ඇස චැට්ටගැයි මේ අ ඉතුරධර මේක ඉතරද නාඒකයිනෙ මේ එම් හිට රෙකෝඩිං එක මේ ඔවන් කරන්න මේ අදට මෙහෙම කරමෙන මේ recording. අදර මෙහෙම මේ කර කරමු ඊළඟට රෙකෝඩින් එක ළඟ හෙටිනක් රෙකෝඩින් කරගන්නුපුලොගෙන හරි ගසන්නම් බලන්න දයිශ්ක රාශිකකිව්වා අපි විශාලත්වයක් ඒවගේ දිශාවක් තියෙන රාශීන් වලට ඒවන්න සඳහ උදාහරණ විදියට විස්ථාපනය ප්‍රවේගය තොරණය බාලය ගම්්‍යතාවේ කියන උදාහරණ විදිහයට දැක්වවා විශේෂෙන්ම මේකේදී සල්ලරේකය චරිතයේදී විස්ථාපනය ප්‍රවේගය තොරණය කියන මෙතුන ගැන කතා කරනවා ඒක දැනගන්න තියෙන ඇක ඉතාම වැදගත්වෙනවාඒ අතා කන්න මේ පාඩමිත් කතා කරන්නද නිසා අනිත්දේවල් අපි අනිපාඩං වලදදි ඉළඟට කතා කරන්න බලාපරොත්තු වෙනවා. දුර කියලකිවේ ගමන් කරන මගේ දිගට තමයි දුර කියලකිවේ විස්ථානය කියන්නේ ආරම්භ ස්ථානී දං ඒ පිහිටීම තියෙන වෙනස. ඒවල ස්ථානීදාං බීවල ස්ථානයට පිහිටීම වෙනස්වීමට තමයි විස්ථාපනයකිවවේ ඒ ගමන් කරන මාර්ගය ඒ ගමන් කරන මාර්ගය අනුව දුර වෙනස්සනයකුවා. ඒවගේම විස්ථාපනය කියනක දෛශිකයක් කිවවා ඒ විශාලත්වයක් වගේම දිශාවක්තියකුවා ඒවාගේම. ඒ දිශාව අනි පැත්තර දැක් පෝතින් ඒ එක රින විදියට දක්වන්න පෙනවා කියලා කිව්වා ඒ නිස්ාන දම්බී කියෙන විදිට එකසි හැටයි මීටර තියවනාා ඒ බී ස්ථානදන් ඒ කියල දැක්වෝතින් අපි ඒ ස්ථාන දම්බී පැතර ගියෝ කිය මීට එක ටක් ගියයි ක දක්වනොනක් එක දන කියල දක්වන්න ඕන ඒවාගේම මේක ඒස්ථාන දම් බීස්ථානට ගිය පුද්ගලයා ස්ාන දන් ඒ ස්ථාන්් ගිය කිය දක්වනනාක එකසි හැටයි කියලා දක්වන්න ඕන ඒමොකද දිශාව වෙනස් කියන එක තමයි මේරීන කියනක දක්වාන්නේ ඊළඟට වේගය කියන එක අපි වේගය කියන එක වේගේ කියන එක දුරබෙදීම කාලය කියන මේ පාල යනද වේගේ කියන එක දුරබෙදීම කාලය කියලා අපි කිව්වා ඒ ඒක කවලියයට දක්වාන්නේ එම්ම ශ්‍රීන එක කියලා විදියට තමයි අපි ඒයක් විදියට දක්වාන්නේ එම නැත්තා තත්පරයට මීටර කියලා ඒ දෙක එකක් විදිර දක්වන්නවා ඒක විදියට ඊළඟට නියත ඒකාකාර වේගය එක කාලයක් සමඟ වේගය වෙනස්ෙන් නැත්තම් ඒ නියත වේගයක් එමනත්ත ඒ කාරවේගයක් කියලා කිව්වා. ඊළඟට වේගේ කාලයයක්ත් එක වෙනස් වෙනවෝ නම් ඒක මධ්‍යක වේගයක් අපි සාමාන්‍ය වේගයක් විදියට ඒකාර්ථ කතනය කන්නවා ඒක ගමන් කරපු මුළ දුර ගතවුණු කාලයෙන් බුදු හම තමයි ඒකමධධක වේගමනැත්ත සාමාන්‍ය වේගය අපිට ගැණනය කරන්න පුළුවන්. අපිම අද කරන්නේ සතිකරපුගේ මතක් කිරීමක් ඒන් ඉට පස් ගනං හදන්න වලා‍පොරොත්තු වෙනවා ඊළට ප්‍රවේගය ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස්සීමේ ශීග්‍රතාවය එකකාලින්කිෝගේ මේ කටපාඩන් කරගන්න අශ්‍යන හැත්තටම මේ ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය නං එතකොට මේ කාලය කියන එක එකක් කරහම විස්ථාපනය ප්‍රවේගයට ප්‍රවේගය විස්ථාපනයට සමාන වෙනවා නිසා අර්ථකතනය කරන්නකොට මේ හැමිනිස්තරම හරය කියන එක එකක් කරන්න එතකොට ප්‍රවේගය සමානයි විස්ථාපනයට වෙනවා එතකොට අප අර්ථකතනය කරන්නේ කාලය කියන එක එකක් කියන එක එකන්නේ ඒ එකක කාලයකදී වස්තුක විස්ථාපනය තමයි ප්‍රවේගය කියල කියන්නේ මේක ප්‍රවේගය කියල කියන්න එතකොට ඒක කාලයකදී වස්තුවේ විස්ථාපනය තමයි ප්‍රවේගය කලින්කිවාගේ ප්‍රවේගකයන් විස්ථාපනය බෙදීම කාලාලය කිය අර්ථකතය කරන්නේ එකවති අපි මේ කාලය කියන එක එකක් කන්න තුකොට මේ ලවේ සාමාන්‍ය වෙනෝ ප්‍රවේගයට කියන්නේ හර එකක් කරා එකන්නේ ඒ කාලයක් එකක් කියන්නේ එක කාලයක් කියන එක ඒක කාලයකද ඒ වස්තු වේ විස්ථාපනය තමයි ප්‍රවේගය කියලා කියන්නේ ඒ ර්ථකතනය කරන්න විදිය දැනගෙන තියාගන්න එක ඉතා වැදගත්ව වෙනවා කටපානම් කරන්න අ වශනය බෞතික විද්‍යාව ෞතික විද්‍යාව ඇතටම මිරනවිතර ඇතරම දැනගන්නවශ්‍ය ඒය තුරින් අපට අර්ථකතනය කරන්න පුළුව ඊළඟට කලින් ඒක නියත ඒනැත් ඒක කාරවේගය ගෙනන කතාකරක් මේකදදිිය අපි ඒකාර ප්‍රවේගයක් ගැෙන කතා කරන්නවා කාලයක්ත්තෙක්ක ප්‍රවේග වෙනස්සෙන් නැත්තං ඒක ප්‍රවේග වෙනස්ෙන් නැත්තාං ඒකට අපි ඒකා කාර ප්‍රවේගය කියනවා ඒක ප්‍රවේගය කියනක අපි කලින් කිව්වා විශාලක්තයයක්ත් තියෙනවා දිශාවත් තියෙනවා ඒ නිසා මේ විෙනස්සෙන් හැයි කියල කියන්නේ එක විශාලත්වය වෙනස්යෙන් අ බැ දිශාව වෙනස්සයෙන් අබැහැ. කාල අත් එෙක් ප්‍රවේගී විශාලත්වය වෙනස්ෙන් අ්බැ ඒවගේ දිශාව විෙනස්සෙන් අ්දහැ. ඊළඟට මධ්‍යක ප්‍රවේගය කියන එක අපි ගැනක කතා කරා ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි කහු කරලා දෙකින් බදහම එක මධ්‍යස්ත ප්‍රවේගය ලැබෙනවා. ඊළඟට තොරණය ගැන කතා කරා ය කියල කියන්නේ ප්‍රවේග වෙනස්වීමේ ශීක්‍රතාව අපි කලින් අර්ථකථනය භාවිතාකරෝතින් තරණය කියල කියන්නේ ප්‍රවේග බෙදීම කාලයට තම තරනය කියන්නේ එතකොට තරණය කියන එක අපි අර්ථකථනය කරනතින් කාලය කියන එක එකක් කන්නවා එතකොට ප්‍රවේග සමාන වෙනවා තරණයට එතකොට අපි අර්ථකතනය කරන්න කියන්න කරන්නේ කාලයකදී එක කාලයක් එකන කලින්ක වගේ හර එකක් කරන්න නිසා තකොට එක කාලයක් කියන එක තමයි ඒ එක කාලයකදී ඒවස්තුයි ප්‍රවේගය කිය එක තරණයට සමාන් වෙනවා ඒ කාලයකදී වස්තුවක ප්‍රවේගය තමයි තරණය කල කියන්නේ ඒ මර්ථකථනය කරන්න තුරපුතාල මතක තියාගන එක ඇදගත්වෙනවා මොකද කටපාඩන් කරන අවස නෑ ඇතරම කටපාඩ කරත් ඇතරම අමතක වෙන්න පුළුවන් විභාග කට ගියාම ඊළඟට නියත එමනත්තං ඒ ආකාර තරණයක් කියල කිව්වේ අපි කාල අත් එක්ක එක තරණය ඒ ආකාර කියන එමනඇත නියත කියන්නේ වෙනස් වෙන්න හැ කියන එක කලින්කුව ඒ ආකාර වේගය ඒ ආකාර ප්‍රවේගය ඊළඟට ඒ ආකාර තරණය එක අපි කතා කරන්නේ ඒ ආකාර කියල කියන්නේ වෙනස් වෙන්න හැ කියන එක ඒ කියන්නේ එතකොට එමනත්ත නියත කියලා කියකිවත් ඒ වෙනස් වෙන්න හැ කිය එක එතකොට කාල අත්තෙක්ක ඒත් තොරණය තරණය වෙනස් වෙන්න හැක විශාලත්තවයක් දිශසාාවත් ඊළඟට අපි මන්දනය කියලා කිව්වා තරණය එක තරණය කියන එක කාලැත්තක ධන අගයක් නංඒ අපි තොරණය කියන්න ඇතටම රිනාග්‍යයක් නම් ඒ මන්දනය කියල කියන්නේ ඒ වේගය අඩු වෙනව කියන කතමයි මන්දනය කියල කියන්නේ වේගැන තරණයන එක රිනාගයක් ගන්න ඕන ඒක මන්දනයක් වෙනවා ඊළඟට අපි ගුරුත්තා ක ගුරුත්තජ තරණය ගන කතා කර ඇතටම අස්තුවක් ඒ පොළොව දෙසට ගුරුත්වාආකර්ශණ බලය නිසා ඇදගන්න ඒ තොරණයට තමයි ගුරුත්ත චතරණය කියල කියන්නේ ඒ අග අපි බ්‍රැවිට කියන එක එජී කියන දක්වන්නේතකොට ඒජී කියන එක නම දශම අටයි එම ්‍රීන දෙක කියකින් තමයි තකොට දක්වන්නේ තක්පරට තක්ේට මීටර කියනෙ ඇත්තටම ඒක සමහර ගණය කිරීමවලදී දහය කියල දෙක්ව දෙන්න පුළුවන් එතකොට දූලපුතාල දහයි කියලා භාවිතා කරන්න නැත්තා නමෑ දර්ශමට කිය භාවිතා කරන්න. අපි ඊළට පස්ථාර ගැන කතා කරා මේ බහුවරන පශ්න වලදී තාම වැද ගත්වෙන දෙයක්ත්තමයි මේ පස්ථාර කියන එක මොකද අපට ගන හදාදින්න බෑ දැක්ක හැටිය පුළුවන් වෙන්න ඕන ොකද මේ කියන්න කියන එක දැනගන්න ඊළඟට අපි මුලින්ම කතා කරේ විස්ථාපන කාල පස්ථාර ගැන විස්ථාපන කාල පස්ථාරයක් වුණෝතින් ඒ කාලයයික් විස්ථාපනය තමයි එ සක්ෂය කාලය කාලය අත්තෙක විස්ථාපනය කොහොමද වෙනස්යන්නේ කියනක තමයි ඒකඉදක් වන්නේ එතකොට කායත්ත එක් විස්ථාපනය කොහොමද වෙනස්වෙන කියන එක කියන්නේ ඇත්තටම අපි මුලින්ම ප්‍රවේගේයේදී අර්ථකතනය කරපු ඒ අර්ථකතනය තමයි එතකොට කාල අත්තෙක්ක විස්ථාපනය වෙනස්සීමක එකැන්නේ මේ පස්ථාරය අනුක්‍රමණයෙන් අපි දක්වන්නේ ප්‍රවේගය. කාලයත්තෙක්ක විිස්ථාපනය දැක්වූ හාම ඒ පස්ථාර තැක්වෙන පස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට දැක්වන්නේඒ ඒවස්තුයේ ප්‍රවේගය තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට ප්‍රවේග කාලපස්ර ප්‍රවේග කාලපස්ථාරයක කාලයයි ප්‍රවේගයයි අතර පස්ථාරය තමයි ප්‍රවේග කාලපස්ථාරය ඒක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ තරණය විස්ථාපන කාලපස්ථාරයක් නම් ඒක අනුක්‍රමණයෙන් ලැබන්නේ අනුක්‍රමණය යන්නේ ඒ වයියක් අක්ෂය බෙදීම එක්ෂේතක කොට වයිකැන විස්ථාපනය විස්ථාපන කාලින් බෙදුවහම ප්‍රේගය ලැබින්නේ ඒක නිසා අමතකුණත් මේක වයක්ක්ෂය එක්ෂයෙන් බදුවහම වයිකයනනි විස්ථාපනය විස්ථාපනය කාලින් බෙදුවහම ප්‍රේගය කියලා දලපුතාලත් තැනගන්න වනා එතකොට මේ අනුක්‍රමණින් ලැබෙන්නේ ප්‍රවේගය කියලා තැනගන්න පුුඩුව. ඊළඟට ප්‍රවේග කාලපස්ථාරයක් නම් ඒ ප්‍රවේග කාල පස්ථාරේ අනුක්‍රමණය තරණය ලැබවෙනමයිෙකුවා ප්‍රවේගය බදීම කාලය තමයි අනුක්‍රමණය වෛයක්ෂය බෙදීම එක්ෂයෙන් තමයි ඒ අනුක්‍රමණය ලැබින්නේ එතකොට ප්‍රවේග කාලයෙන් බදුහම එක තරණයක් වෙනවා. ඒවාගේ මේක ඉතාම වැදකද්‍යයක් තමයි මේ ප්‍රවේග කාල පස්ථාරයක වර්ගපාලය පස්ථාරිතියනම වර්ග පලයෙන් දැක්වෙනවා ඒ. විස්ථාපනය ඒවස්තු වේ ඒ ඉතාම වැදගත්දයක් මොකද බහුුවරණ පශ්නවලදී අහන්න පුළුවන් ඇත්තටම දෙයක් අනුක්‍රමණය වන්න පුළුවන් වර්ග පලයවෙන්න පුුවන් ඒදක දැනගෙන තියාගන්න එක ඉතාම දගත්තෙනවා පස්ථාරයක් දීල ඒ අහන්න පුළුවන් ඇතටම දෙයක් ඒ නිසා ප්‍රවේග කාල පස්ාරයක අනුක්‍රමණයෙන්න්තරණය ඒවගේ එක වර්ග පලයෙන් අපිට විස්ථාාවනය ලැබෙනවා අපිගේ සති අන්තිමට කතා කරේ සමී කරන සමී කරන අපි හතරක් ගැන කතා කරා සමී කරන හතරක් ගැන අපි කතා කරා අපි පධන සමී කරනය විදියට මේ මේ සමීකරණය අපි දැක්වවා මේ සමී කරන හතර දැනගෙන තියාගෙන එක ඉතාම වැදගත් වෙනවා විනි පාශ සාමාන්‍ය පෙළ දෙවනි කොටස ගල හදන කොට මේ සමීකරන හත්තර ඉතාම වැදගත්වෙනවා මේ සමීකරනවලදී බලන්න ඕන හැමෙක්කම නැති දෙයක්තියෙනවා අපි බැලුවෝතින් මේ එක් කියන විස්ථාපනය ව බිදුව කියල කියන්නන්නේ ආරම්භක ප්‍රවේගය ඒ කියල කියන්නේ තොරණය ටී කියයන කාලය එතකොට මේප අසමීරන වුනති සමීරනය වී කියන එක අවසාම් ප්‍රवेේගය කිය එක නැෑැ කොට අවසම් ප්‍රवेගය හල තියෙන පශ්නයකට මේ සමී කරන භාවිතා කරන්න බෑ අපිළ සාමීකරනය බැලෝති ඊළ සमी කරने भी කියන තියෙනවා එක ප්‍රवेේගය इට भी විදුව කියෑන ආරම්භ ප්‍රवेගය ඒ කිය එක තරණය තියෙනවා ठ කියන තියෙනවා එ කොට මේ සमीරන බැලෝති एक කියන එක නැහැ एकකොට අපි विස්ථාपන හල තියනවන සාමमी करරने භාවිතා කරන්න බෑ ඟ සමීරනය අපි බැලුවෝතින් ඊළඟ සමී කරණ අපිට ප්‍රවේගේ තියෙනවා ආරම්භ ප්‍රවේගේය තියෙනවා තරනය තියෙනවා ඒවගේ විස්ථාපනය තියෙනවා එතකොට ටී කියන එක නැහැ කාලය කියන එක කාලේ නැත්තං කාලය පශ්නය දීල නැත්තං මේ සමීකරණය තමයි භාවිතා කරන්නඕන අපිකාලින් කතාගරා වගේ ්‍රේගය දීල නැත්තම් සමරනය භාවිතා කරන්න ඕන අවසම් ප්‍රवेගේ පශ්නයට අවवेගේ පශ්නයට සම්බන්ධ නැත්ම් සමකරනය මුල් සමී කරණය එක කියල ද मොති හතර विस्थपනය පශ්නය පශ්න අපි ලන දල නැම් පශ්නද අහන් නැත්තම් ස්ාන හය කියලා එතකොට අපි දෙවනි සමීකරණය භාවිතා කරන්න නෝන ඊළඟට පශ්නදී කාලය සම්බන්ධ කල්ල නැත්තා අපි තුන්වෙනි සමීරණය ඊළඟට අවසං සමීරණය මේ ඒ කියන එක නැහැ තොරණය කියන එක තරණය කියනෙ එක පශ්නට අදාල් නැත්තම් මේ හතරනි සමීරණය භාවිතා කරන්න නෝන මේ මුල් සමීකරණය හොද උපුරන්න කියන එකගේ සතිය කරා ඇත්තටම එතකොට මෙමුල් සමී කරණය දී අපි ඒකාකාර තරණයක් කියන එක වනත් මේ සමීකරනය අපිට ඒකාකාර තරණ සමීකරනය මතක තියාගන්න අවශන හැ වෙනමම මේ සමී කරනය ඒකාකාර තරණයක් කියලකන් සමාවෙන්න ඒ කාර ප්‍රවේගයක් කියන එක ඒ කාකාර ප්‍රවේගයක් කියල කියන්නේ ඒ වස්තු වේ තරණය බිඳුවයි කියන එක ඒ ආකාර ප්‍රවේගෙන් ගමන් කරන වස්තුවක් නම් එතකොට එක තරණය බින්දුවයි එතකොට අපි කරන්නේ මේ ඒ කියන එක බිඳුවක් කර හම අපිට මේ සමීකරණය අම්පුෙනවා එක් සමානය වීට කියන ඒ ආකාර ප්‍රවේග සමීකරණය නිසා මේ සමී කරන හතරෙන් අපි ගිය සතියේ පලවෙනි සමීකරණය දෙවනි සමීකරණනය තුන්වෙනි සමී කරනය ඔප්පු කරා හතරනි සමීරනය ඔප් කරා නිිතුර වැල තියෙනවා එතකොට නිසාම කරने අතරම නැත්्यමොකද කිය බලවෝති එක නැහ है तो කොට एकන एक කියන එක නැහැ ඒ सामी करने तो කො एक मेकिंग අරගෙන මෙතන්ට දැම්මහම අපිට පුළුවන් මේ साමमी करने ගොඩ නगागाන්න මේ සමී කරන ඔප්පු කරන්න අවශ්‍යන හැත්තටම දල පුතා මතක තියගන්න අවශ්‍ය වවෙ මොකදඋසස් පෙලදි දළ පුතාල සමී කරන ඔප්පු කරලා ගනා හදන නිසා අපි අද මේ සමී කරන හතර භාවිතා කල්ලා ගනං හදන්න බලාපොරොත්තු වෙනවා අපි ඉස්සෙල්ලම ඕලෙවල් පේ පරහික ගානක් ඉස්සලම බලමු ටිගාකින්න මං ඔොවල් පේපර එක ගානක් ස්සල්ලම් බලමු ඒ සමීකරන්න වාවිතා කරලා කරන්න පුළුවන් උුණ හරි ප්‍රශ්න අහන තියෙනවන අහන්න පුළුවන් හිවෙලාවෙ මු පශ්නය මේක මේ තුන්වෙනි කොටස ඇත්තටම කරන්න වෙන්න මෙ හත් මේ පශ්නේ අධවේගී මාර්ගයක ආරම් බේසිට මාර්ගය අවසානනි දක්වාය හිධාවනය කිරීමට නියමිත කර ඇති උපරිම ප්‍රවේගයෙන් දාවනය වූ ඒ නම්වාහනයකට අදාළ විස්ථාපන කාල පස්ථාරය මෙහි දැක්ව වෙනවා මෙහිදී අධිවේගී මාර්ගය තිරස් සාසල්ලරයක උකල්නය කල්ලා පස්ථාරය භාවිතා කරය පාතද ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපාන කියලා තියෙනවා. එතකොට අධිවේග මාර්ග දිග කොපමනද කියලාහනවා විස්ථාපන කාල පස්ථාරයක් තියන මේකි සදස් මේක දදස් දාහත දස් දහේ හත්තනනි පශ්නය එතකොට දිග කොපමල කියලා හනු අධිවේග මාර්ගය එතකොට දලපු තාල කලින් මුත්්‍රර ලියල බලන්න ඉස්සෙල්ලම ස්ථාපන කාල පස්ථාරය දිග කියල කිය ඇතරම් විස්ථාපනය මාර්ගය සල්ලරයේ කියල් කියල කිබව හම එතකොට එක විස්ථාපනය තම ඇත්තට මෙ මේ දිග කියල කියල කියන්නේ එකටाත් බකත් උත්त्र්‍ර लिए ලබන්න. සමී කරන භාවිතා කළ හදන වනත් මේකෙදී ඒ කාකාර ප්‍රවේගෙන් උපරිම ප්‍රවේගෙන් කිය අදක් කොල තියෙනවා එතකොට ඒ ආකාර ප්‍රවේගයක් ඇතටම එතකොට සමීකරණය භාවිතා කරන ඕන අනිවාරයම ඒ කියනෙක බිඳුවක් කරන්න ඕන සමී කරන භාවිතා කරලා අදනඕන පලවිනි සමීකරණය භාවිතා කරන්න පුළුවන් ඒ කියනක බින්ඳුවක් කරහම தூழதாால இது இவர சட்டுக்கெல இவரைக்கலாம் යිබෝඩක මහදන්නම් දලපුතාලා උත්තර හරිත කියෙන බලන්න මුලින්ම පශ්නහන්නේ ඒ විස්ථාපනය ඇත්තටම විස්ථාපනය අප විස්ථාපන කාලපස්ථර අද්දීල තියෙන්නේ දායිත අපපර එතකොට පශ්නය අහල තියෙන්නේ අධිවේගී භාර්ගයේ දිග කොපමනද කියලා එතකොට අධිවේගී මාර්ගය දික කියන්නේ අධිවේගී මාර්ගය අවසා ආරම්භහිඳං අවසානය වෙනකන් ගමන් කර කියල කියලා තියෙනවා එතකොට ආරම්භක ස්ථානය කියන්නේ විස්ථාපනය බින්දුව කියන තැනින් දම් එතකොට අස අනිස්ථානකයන විස්ථාපනය උපරිමතැන එතකොට විස්ථාපනය එතකොට විස්ථාපනය එතකොට මීටර විසිහත්දාහක් වෙනවා එකොට අපි කිලෝමිටර් වලින් කිව්වති කිලෝමී විසිහත්දක් වෙනවා ඒක තමයි පලවිනි උත්තරය ිය උපරිම ප්‍රවේගය කියලා හනවා උපරිම ප්‍රවේගෙන් ගමන් කරලා තියෙන්නේ අපි සමී කරනවලද සමී කරන හතරක් කර කතා කරා අපි සමී කරන හතරක් කතා කරා ඒෙදී අපි මුල්ම සමීකරණය විදිර් කතා කරේ එක් සමානයි වීබින්දු අයිට එකතු කිරීම භාගයායිඒ වර්ගය කියලා අපි අප එ සමානයි වී බින්දු අයිට එකතු කිරීම බාගයයිඒ වර්ග කියලා එතකොට මේ ඒ ආකාර ප්‍රවේගෙන් ගමන් කල තියන එතකොට තරණය බින්දුුවයි එතකොට සමීකරණය එනවා එක් සමානයි වී බින්දු අයි කියන එක එතකොට ඒක අපිට කොයන් ඕන ඒ ආකාර උපරිම ප්‍රවේගය එතකොට වී තමයි අපිට අවශ්‍ය වෙන්න මේ එතකොට බිදුව සමානයි එක් බදීමටී කියන එතකොට අපිට ලැබෙනවා එක් කියල කියන්නේ විසි හත්දාහයි ටී කියල කියන්නේ දාහයි එතකොට අපිට එනවා ඒ කාකාර ප්‍රවේගය විසි හත්තායි සත්පේටමීටර් කියලා න්නේ ප්‍රවේග සමානය විස්ථාපනය පම කාලවක විස්ථාපනය එම නැත්තා අපි මේ ගන්න ඇත්තටම හා ඉතාම ලේසි ගාණනක් ඒ නිසා මේසූත්‍ර ඇතරම භාවිතා නොකරත් ඇතට මහදාන්න පුළුවන් ඇතටම අමාරගානක විතරයි මේසූත්‍රය භවිතා කරන්න වෙන්නේ විශේෂයෙන් ඒකාකාර තරණයක්තිය නොනම් විතරයි සත්‍ර ඇතරම් භාවිතා කරන්න ඕන සූත්‍ර බැ මාත බැලු හම දලපුතාට තර ැති ඒ කියන එක බිඳුව කරහම අනිස්සූත්‍රටික නැතිතුවල නඇටම එතකොට මේ ඒකාකාර ප්‍රවේගයකින් කියලා කිවෝතියන් කෙලිම්ම මේගේ ඒ ඒකාකාර ප්‍රවේගය කියන එක අපි කතා කරා විස්ථාපන කාල පස්ථාරේ ආනතියෙන් තමයි ලැබින්නේ අනුක්‍රමණය මේ විස්ථාපන කාල පස්ථාරේ අනුක්‍රමණය හොයන්නේ මේ වය වයි අ වයියාගේ බෙදීම එක්ගේතකොට වයි කියල කියන්නේ විසිහත්දාහයි එක්සගේ කියන එතකොට දාහයි එතකොට විසිහදදාහ දාහම් බෙද හම කිරින්ම ඒ ප්‍රවේග තමයි එන්නේ අනුක්‍රමණ විසි හතයි පත්ේට මීතර කියර මේක කලින්කිවවා වගේ ඒආකාර ප්‍රවේගයකිවවාම ඉතාම සරල ගානක් වෙනවා ඇත්තරටමා අපි ඊළංගාන බලමු පශ්න තියෙනවාද මේකේ දුරපු තලට පශ්න තියනවළඟහන්න අපි ඊළංගාන කතා කරමු මේක දක්වොල තියෙන්නේ රූපය පෙන්වා ඇත්තේ උද්්‍යානයක ඇති සල්ලරේකය මාර්ගයේ දිගේ චලිතය වන ද සෙල්ලම් දුම්්‍රියා. ඕකේ. කොඩ්ඩක්ඉන්නදුව නැවතත්මන් කියල දෙන්නම් කලිගානහලින්ගාන කාලය කාලය තත්වර දාහක් චරණය වෙනවා විස්ථාපනය විසිහත්දාහයි මීටර විස්ථාපනය වී ලකිවොත් ටී ලකිවොත් මුලිම්ම ආරම්භගස්ථානය පටන් ගන්න එතකොට විස්ථාපනය බින්දුුවයි එතනින් පටන්ගෙන කාල අත්ක එ ඒ කාකාර ප්‍රවේගෙන් මේ ගමන් කරනවා ඒකාකාර ප්‍රවේගෙන් ගමන් කරලා ඒ අවසන් ලක්ෂයට එනවා අවසන් ලක්ෂය මෙතන ආරම්භ කලක්ෂය එතකොට මේ අපි විස්ථාපනය ක වේතුකොට විස්ථාපන ආරම්භක ලක්ෂය එත නිදා මෙතන සමාාවන්න මෙතන එක් කියන එක වීනවී විස්ථාපය විස්ථාපනයක් කලවක් දැක්වවා හම ඒ ආරම්භකලක්ෂණය ලාරම්භ ලක්ෂයෙන් ඳම් ඒ වාහනය අපි අවසන් ලක්ෂය තමයි මේ විසිහදදාහ මීටර කියන එක එක තමයි විස්ථාපනය එතකොට අපි විස්ථාපනය කියන එක විසිහදදාහයි මීටර පෙනවා තමයි අප කිෝමිට ව ඉන්ඩියන පුළුවනා එකක බොම හොන්දයි කිලෝමීටර වෙනවා ඊළඟට අපේ දෙවනි ගානදී මේක උපරිම ප්‍රවේගය උපරිම ප්‍රවේගය වනත් මේකේ ආරම්භක ප්‍රවේගයක්ත්තිකයි උපරිම ප්‍රවේගයක්ත්තිකයි අවසම් ප්‍රවේගයක්ත්තිකයි මොකද ඒ ආකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ තරණයක් නැහැත්තටම තරණයක් අ තියනනම් තමයි ආරම්භක පවගයක් උපරිම අවසම් ප්‍රවේගයක් ඒ වගේම උපරිම ප්‍රේගයක් ඒ වගේ වෙනස්වෙන්නේ සේරම එතකොට තරන හරිමාන්ධනය හරියන ඕන තමයික වෙනස්වෙන්නේ ඒ කාර ප්‍රවේගයක් වුනාම එක උපරිම ප්‍රේගේ කිවත්ේ මේක උපරිම් ප්‍රේගෙන් ගමන් කරවය එකෙන් නිසාතම උපරරිම් ප්‍රවේග කියලා හලතියන්නේ නැත්තම්ක ප්‍රවේගය කියනක තමයි ඇතරම ඒ අපිට වැදගත්තයෙන්නේ මොකොද ඒ කාකාර ප්‍රවේගයෙන් ගමන් කර නිසා ප්‍රවේගය වෙනස්වෙන්න හ එතකොට මේ මාර්ග උපරිම ප්‍රවේගෙන් ගමන් කර කියලා කියන නිසා තමයි උපරිම ප්‍රවේගය කියන එන්නේ උපරිම කියන වචනය ගැන හිතන් අවශ්‍යන හැත්තටම ප්‍රවේගය කියන එකයි වැදගත්තවෙන්නේ උපරිම කියක ඒ පශ්නය කියන දෙයක් ඇතටම අපිට දාළවෙනි ප්‍රවේග කියන එක ප්‍රවේගය කියන එක මේ උපරිම කියන වන ැන වැඩිය හිතන්න අවශන හැ ප්‍රවේග කියන එක හොයාන්න කොහොමද විස්ථාපනය බෙදීම කාලය මේක ප්‍රවේග කියන එක තක් පරයට මීටර කියනකින් තමයි දක් වන්නේ විස්ථාපනය බෙඳීම කාලය අපික් මංකි ව්වා කලින් මේ කලින් සමී කරන හතරේ අපි එ සමානයි වීවිින්දයිට එක කිරීම බාගයයි ඒ වර්ගය කිය මේ සමී කරන දන්න ඕන දල පුතාරට ඒකාකාර ප්‍රවේගයක් කිවුවෝත්ත අනිවාරයම තරණය කියන එක බිඳුවයි ඒ කියෙ එක බින්දුවයි එතකොට මේකොට සැනැත්ති වෙලානවා එතකොට සමීකරණය විදියට එක් සමානයි වී බින්දුුවයිටී කියලෙනවා. කලින් කිව්ව වගේ ඒ ඒකාහර ප්‍රවේගීන් යනුුණ ආරම්භක ප්‍රවේග්‍යත් අවසාන ප්‍රවේග්‍යත් ඒක අතන මැද ප්‍රවේගයක්ත් සේරම සමානයි. ඒ නිසා මේකේ ප්‍රවේගී කියන එක අපිට අවශ්‍යවෙන්න මේ ප්‍රවේගී කියන එක ේග අවශ්‍යනත කොට ට කියන එක මේ පැත්තර යනවා එත කොට ඒක ව බින්දුව කියන එක එ බදීමට කියනවා මේකම තමයි මේ මෙතන ලියල තියෙන්නේ ඒ ප්‍රවේ ්‍යාර්ථකතනය නත්තා අපිට පුළුව ප්‍රවේ අර්ථකතනය කරන්නේ විස්ථාපනය බෙදීම කාලෙන් තමයි ප්‍රවේගය දක්වන්නේ එතකොට අපිට විස්ථාපනය විස්ථාපනය මේ වානේ ගමන් කරන විස්ථාපනය විසිහත්දාහයි මීටර වෙනවා එතකොට කාලය කියන එක දාහයි මීට්‍ර කියලා දක්වනවා මේ අවසන් ලක්ෂය බැලවාම මෙතන අවසන් ලක්ෂයයි මෙතන කාල කියනෙකින් අපිට විස්ථාපනයයි කාලයය කිය එක දෙ ැබෙනවා එතකොට්ට ඒක අපිට පුළවා විසිහතායි හක්පරයට මීටර කියලා අපිට ලැබෙනවා නැත් ගනිතේදී දලපුතා ගෙනගේ නැති ආනතියහොයන විද ආනතිය ආනතිය होොයන්නේ මේ වයක්ක්ෂය වක්ෂයකන්නේඒ විසිහදාහයි मीීටර වෙනවා ළඟට एक सක්ෂය सක්ෂය කියන්නේ දාහයි තක් පර වෙනවා මේක බිදුු අර ගමන් කරන්නන්නේ ඒ නිසා ආනතිය වයි සමානයි ම කියන වර්ගේ වෙන්නේ එතුකොට ආනතිය කියන එක ම් කියන එක වදම ව කොට ව කිය විසි එක බදීම දාහ කියනකන්නේ තත්ේට මීට විසිතා කිය එක එන්නවා හරිද පශ්න තියෙනවාදක නැවතක් කිය දෙන්න ඕනද ත් අප ළඟ පශ්නට කියහිල්ල අද පාඩමි ඉරන්න බලාපොරොත්තුනවා ඉළම් පශ්නඉක් ටික ක ඒපේ පරගම තව ප්‍රශ්න ඇතියෙන උඩ තියනකද එක කොටසි පලවිනි කොටසදෝ චුට්ටඉන්න අ බහුවරණ ප්‍රශ්නයනේ බහවර්ස ප ඕකේ චුට්ටක්ඉන්න ओ ओके चुटा किने म अगर आना දැි තිස් සටනි පශ්නයක බාලමු. සලරරේකය මාග්‍යයක් කොසේ ගමන් කළ වස්තුක චලිත දා ොරතුර පහත දැක්්ෙනවා ඉතු තොරතු අුව පහ ඇති කුමන පකාශය සත්‍ය වේද කියලා හනවා එතකොට කලින් කිවූගේ බහුවරණ පශ්නව වලද සමීකරන භාවිතා කරන්න යන්න එපා බැරි මලන් තමයි සමීකරන භාවිතා කරන්න වෙන්නේ මොකද සමීකරන භාවිතා කරණ ගැන වෙලාව අප තියනවා ඒ නිසා විස්ථාපන කාලපස්ථාර ප්‍රවේග කාල පස්ථාර ඒ වල කියන හොඳට මත්තක තියාගන්න ඕන ඒක නිසා අපි මේ පශ්නේදී මුලින් මහල තියන්නේගේ රේක මාර්ගය ගමන් කරන වස්තුයි චලිතට දාළ තොරතුරු දීල තියෙනවා. එක පශ්න ඒතිෙන තොරතුරුුවලින් හතරින් තුනක් වැරදිී එකක් හරි එතකොට මුලින්ම තොරතුරු තිරණ වස්තුව සම්පූර්ණ කාලයතුර ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කර ඇත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනය කියන්නේ එතකොට ප්‍රවේගය වෙනස්වෙන්න එතකොට අපි පලවෙනිතාත්පේ තිය ප්‍රවේගත් දිවිනිතාත් ප්‍රේදි තියන ප්‍රේගත් තු නිසත් ප්‍රේදි යන ප්‍රවේගත් ඒසේරම එක වෙනවා ඒක කිවති ශු්ටක් ඉන්න එතොට මේදී වස්තුව සම්පූර්ණ කාලය තුර ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කර ඇති කියලා ඒ කාර ප්‍රවේගයකින් කියලා දක්ොල තියෙනවා එතකොට මේ ඒකාකාර ප්‍රවේගයකින් කියන එක දක්වල තියෙනවා ඒකාර ප්‍රවේගයකින් ගමන් කළ තියෙනනම් වස්තුව ට ඒ ගමන් කරලා තිය ප්‍රවේගය සෑම තත්පරින් තත්පරේටම එක වෙන්න ඕනෑ එකොට පලමිනි තත්පරේ ගම ති ප්‍රවේගය එතනලමනිතත්ේ ගමන් කල තිව දුරප්‍රමාණය මීට හතරක් වෙනවා එතුකොට මේ විස්තර කරවතින් ඒ ආකාර ප්‍රවේගය එතුකොට ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බදීම කාලය කියල කිව්වා එතකොට ඒ කාකාර ප්‍රවේගයකින් ගමන් කරලා තියෙන ඕනම් අපි ඒ කලින් මේ ප්‍රවේගි කියන එක අර්ථ දැක්වීමේදී මේ කාලය කියන එක එකක් වෙනකොට විස්ථාපනය ප්‍රවේගයට සමාන වෙනම කිව්වා එතකොට ි තත්පරයේකදී තත්පරේකදි ගමන් කරපු දුර බැලුවොතින් ඒ ප්‍රවේගයට සමානයි විිනත් දිකරක වුවතින් තත්පරේකදදි ගමන් කරපු දුර බැලුවොතින් එක ප්‍රවේගයට සමානයි එතකොට අපි මේ ගාන දිමුලිම බලන්න ඕන හැම තත්පරේකදීම එක දුරක් ගිහිතියෙනවාද කියරලා පළවෙනි තත් පරේදි මිට හතර ගිහිතතිනවා දිවිනිත් ප්‍රේ මිට හතරක් ගහිතිෙනවා තුන් නිතත් පරේදිමීට හර ගහි තිනවා ද නැහ එතකොට එක කාර ප්‍රවේගයකන් ගියයි කියන එක බොරුවක් වෙනවා ඒ හරිද දරපුතාලා පශ්නයන් නැද්ද තත්පරකදී විස්ථාපනය තමයි ප්‍රවේගය කියල කියන්නේ ඒ අර්ථකථනය දැනගෙන දි එක ඉතාම වැදගත් වෙනවා ඒ තත්පර ඒකදී මේ ප්‍රවේගය කියනෙ එක අර්ථකතනය කිව්වේ මේ තත් පර එකකදී වෙච්ච විස්ථාපනය තමයි ප්‍රවේගය කිව්වේ තත්පරකදී ගිය පුදුර ප්‍රමාණය ට ඒ කාර ප්‍රවේගයක් නම් මේ දොලහක් වෙන්න න ඇත්තටම ඒ කලින්කිවාගේ තත්පරඒකදී ගියපු විස්ථාප විස්ථාපනය තමයි ප්‍රවේගය වෙන්නේ එතකොට තත්පරිින් තත්පරි මේක බැලු හම මෙතැ දි වෙනකොට මේ ඒකාකාර ප්‍රවේගයක් නැහැ කියලා අපිට පෙනෙනවා සම්පූර්ණ චලිතය තුළ වස්තුේ මධ්‍යක ප්‍රවේකය ධ්ක ප්‍රවේගය කියන එක අපි හොයනවැැකිවේ කොහොමද මධ දෙක ප්‍රවේගය හයන සූත්‍රය මතක තියාගන්න ඕන මධදක ප්‍රවේගය කියන එක මධදක ප්‍රවේගය කලකි වේ ඒ චලිතය වස්තුේ විස්ථාපනය මුල් විස්ථාපනය බෙදීම ඒ ගතවුණු මුළු කාලය කියන එක මද ප්‍රවේගය සමාන වෙනවා වස්තුයවෙච්ච මුලු විස්ථාපනය මුළු විස්ථාපනය කියන එක ඒ වස්තුවෙච්ච මුළු විස්ථාපනය දහටයි මීටර කියන එක ඒ වගේම ඒ සඳාගත වෙච්ච කාලය හයයි තත්පර කියන එක එතකොට තක්පරයට මීටර තුනයි තමයි ඒ වස්තුවේ මධ දෙක ප්‍රවේගය වෙන්නේ එතකොට අපි බැලුවොතිී මේ දෙවනි උත්තරය හරි වෙනවා ඟට වස්තුව නැවත් ආරම්භග ස්ථානයට පැමිණ ඇති කියලා තියෙනවා වස්තු ආරම්භග ස්ථානයට පැවිිල තියෙන ඕනම් එක විස්ථාපනය බින්දුුවක් වෙන්න ඕන නමුත් මේ විස්ථාපන කාලි පස්ථාරි බැලුවතින් අපිට ඒ කාලයක්ත් එක විස්ථාපනය වැඩි වෙලා වැඩිවෙලා තියෙනවා අන්තිමට දහටයි විස්ථාපනය නැවත් ආරම්භග ස්ථානයට පැවිල්ලයි කල න නම් තන විස්ථාපනය කනෙක ඇතටම බිඳුවක් වෙෙන් ඕන පින්දුුවක්වෙෙන් ඕවන විස්ථාපනය එතකොට විස්ථාපනය බින්දුුවක්වෙන්න ඕන මේක නැවත් ආරම්භගස්ථානයට පැමිල් ලයි කියල තිුණ ඊළඟට වස්තුව ගමන් කළ මුළුදුර හැත්තෑවැයි මීටර කියල තියෙනවා අපිට වස්තු තුම්විිනිකත් හතරවිනිකත් වැරදි අපිට මේක විස්ථාපනය ගැන කාලෙත්තෙක වෙනස්සන ආකාරය ने विस्थापनपातारे अंदन विस्थापन अ विस्थापनपासतारेतना अ न खा की इतना विस्थापने කියලතිුව සමාන කාල පරතර මේක තියන්නේ එක මුල්ම එකේදී හතරක් ගිහින් තියෙනවා ඊඟ එකේදී හතරක් ගිහින් තියෙනවා එතකොට අටයි ඊළඟට දෙකයි ගිහින් තියෙන්නේ එතකොට ොහක් කිවෝතිී මෙතැන්ටන කොටට එකින් භාගයක් කියන්නේ මෙතැන්ට ග ට පස්සේ හඩු වෙල තියෙනවා එක ප්‍රවේගය ඊට පස්සේ දහය ඉවස් හතරක් වෙල තියෙනවා ඊට පස්සේ ඉතන ඉඳ නැවතත් මීට සමාන පරස පර දහාය හත්තරයි ට පස් නැවතත් දිකක් වෙල තියෙනවා ඊට පස් එතිනිදා නැවතත් දිකක් වෙ තිෙනවාමආකාරයට ගම විස්ථාපන කාල පස්තාරය මේයාආකාරයට දැම ඉදක්වවෙන්න ඇතටම ඒ ආකාර ප්‍රවේගයකින් ගිහින් තිෙනවාක්ට වැඩිය අඩු ප්‍රවේගී හරිට මේකින් භාගයක් ඇත්තටම මේ ප්‍රවේගය हि ක प्र්‍රवेගेंगे हिला हिवा सेनेवता प्रवेග अडकिंग हितीෙනවා මේ වගේ पස්ता ම ල देखන්නේ ඇත්තටම विस्ताාपන කාල पास्तारे अंदि की वह एक ह ශ්න दिखा කते है මුත් දන ගන්න තිियाගන්න තාම් වැද ගත්तेෙනවා खाले्यඒ वि् विस्थාपනनी है එම න්ද හම කුවන් අපිට विस्थापන කල ස්ताරය अंद මේකෙදී අවශ්‍ය නම් මෙතන ප්‍රවේගය හොයනපුළවා මෙතන ප්‍රවේගය හයන පුළුවවා මෙතන ප්‍රවේගය මෙතන ප්‍රවග හන්නනපුළවා මේ මේදක ප්‍රවේග සමානයි මේ දෙක ප්‍රවේග සමානයි කෙලා දूලපපුතාලට ගනන්ත කල්ලා ගන හදල බැල්ගොතින් තර කලකිව විදියට මේ තුुන්වෙනි උත්තරය වේ නොනා තුන්වෙනි කන එතක කොට මේ මේ අන්तिමලක්ෂය නැවත මේ ුව කිය ස්ථානයටන එතකොටථාය විස්ාන කපස්රය මෙහමගිහිල මෙහමගල පැත්ට එන්න න එතකොට තමයි ස්ථාපනය බිදුुුවක් වෙලා දන්නේ ථාपනය නිසා මේ හරිඋ්‍ර වෙ देख විතර